අන්දහස් 500ය. කෘෂි කර්මාන්තය නඟා සිටුවීම සඳහා දිවයිනෙහි විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපෘති රසක් ක්‍රියාත්මක වෙයි. එහිදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් අපනයන කෘෂි භෝග පැල දස කෝටියක් සිටුවීමේ ව්‍යාපෘතිය සහ ධනාභිමානී අපනයන ගම්මාන 5500ක් බිහි කිරීම 2018 වසරේ අගෝස්තු මාස 17 වන දින පොනරාගල සියඹලාණ්ඩුව කොටියාගල ප්‍රදේශයේදී ආරම්භ විය. එහි පළමු අදියර ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සියයක ගම්මාන පහ බැගින් ගම්මාන දහසක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. විශේෂයෙන්ම අපි ඇති කරන අපනයන ගම්මාන 5500 තුලින් මම බලාපොරොත්තු වෙනවා අඩු මාසෙ එක ගම්මානයක 100ක් කගේ ආදායම වැඩි කරන්න. මේක තුල මට පුළුවන් රැකියාව ලක්ෂ 6ක් අපේ රට තුල ඇති කරන්න. ඇත්තටම අපි අරගත්තොත් එීම gedire ඉන්න වැඩි හිටියෝ gedire ඉන්න කාන්තාව ඔවුන්ගෙන් අපේ රටේ ආර්ථිකයට දායකත්වයක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ ගෙදර දොරේ වැඩ කරන ගමන්, දරුවන්ගේ වැඩ කරන ගමන්, දරුවෝ බලා ගන්න ගමන්, ඒ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන ගමන් ඔවුන්ගේ ආර්ථිකයේ ගොඩනගන වැඩපිළිවෙල තුලින් තමයි අපි මේ ලක්ෂ 6ක් අඩුම වශයෙන් අපි අපේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්නේ. මෙම සෑම ගම්මානයක්ම ඒ ඒ ප්‍රදේශවලට ආවේනික අපනයන කෘෂි භෝග සාම්ප්‍රදායික කර්මාන්ත සහ නව නිපැයුම් අනුව ඉදිකැරේ. විශේෂයෙන්ම TJC අඹ, කටුවනෝදා, ගම්මිරිස්, පුවක්, කුරුදු, කහ, ඉඟුරු, විසිතුරු මල්, බතික් අත්කර්මාන්ත, විසිතුරු මසුන්, මැටි ආශ්‍රිත නිෂ්පාදන, මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන සහ මීමැසි පාලනය මේ සඳහා ඇතුළත් වෙයි. කෘෂි භෝග පැල දස කෝටියක් සිටුවීමේ ව්‍යාපෘතිය යටතේ 2015 වර්ෂයේදී අපනයන කෘෂි භෝග පැල ලක්ෂ 70ක්ද, 2016 වර්ෂයේදී කෘෂි භෝග පැල ලක්ෂ 170ක්ද, 2017 වර්ෂයේදී කෘෂි භෝග පැල ලක්ෂ 250ක්ද රෝපණ කර තිබේ. එමෙන්ම සමාජ සුභ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මූලිකව රුසියාව, එංගලන්තය සහ රුමීනියාව වැනි රටවල් සමග සම්බන්ධ වී යුරෝපයේ කළු මුහුද ආශ්‍රිත නව වෙළෙඳපොළක් ස්ථාපනයට දැනටමත් කටයුතු යොදා තිබේ. තායිලන්තය, රුසියාව, ජපානය, යුරෝපය, එවගේම චීන වෙළඳපොළ, මේ වෙළඳපොළවල් වලට අපේ නිෂ්පාදනකරුවන්ගේ භාණ්ඩ විකුණ ගන්න ඒ තියෙන එක්සිබිෂන්ස් වලට අපි ඒගොල්ලන්ව යවන්න වැඩ කටයුතු සකස් කළා. ඒතර මේකෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ට වෙළඳපොළ ලබා ගන්න උදව් කරන්න. ව්‍යවසායිකයන්ට අපේ කෘෂි නවීකරණ ලෝක බැංකු ව්‍යාපෘතිය තුළින් අපි දැනටමත් ව්‍යාපෘති 250ක් විතර අපි අනුමත කරලා ඒවැයෙන් 150ක් විතර වැඩ පටන් අරගෙන තියෙනවා. මේ අවුරුද්ද අන්තිම වෙනකොට මම බලාපොරොත්තු වෙනවා ව්‍යාපෘති 1000කට වඩා අපි වැඩ පටන් අරගන්න. ඒකද ව්‍යාපෘති 2000ක් මගේ සැලසුම තියෙනවා. ලබන අවුරුද්ද ඉවර වෙන්නේ ඉස්සෙල්ලා අපි පටන් ගන්නවා. කාන්තාවන් දසලක්ෂජකගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීමට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. එමෙන්ම මෙම ව්‍යාපෘතිවල මූලික අදියරක් ලෙස අපනයනකරුවන් 5000කගේ සහභාගිත්වයෙන් අපනයන සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
උතුරු දකුණු සංහිඳියාව වෙනුවෙන් උතුරෙහි ලුණු බීජ කලාප දෙකක් පිහිටුවීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින් කෘෂි අධිකලාප 23ක් ස්ථාපනයට යෝජිතාතර ඇඹිලිපිටිය උහන විල්ගමුව හා ඇල්පිටිය කෘෂි අධිකලාප ස්ථාපනය අවසන් අදියරේ පවතී. අපේ කෘෂි අධිකලාප 23 පළවෙනි තුන මේ අවුරුද්දේ අපි පටන් අරගන්න. තවද නාචදූව එළවලු හා පළතුරු සැකසුම් මධ්‍යස්ථාන ඉදිවීම අවසන් අදියරේ පවතී. අපි පහුගිය අවුරුදු තුනේ පැල ලබා දුන්නා මිලියන 49ක්. මේ අවුරුද්දේ අපි පැල මිලියන 100ක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒතර මේවයේ අස්වැන්න අපිට ලැබෙන්නේ තව අවුරුදු 1.5කින් 2කින්. ඒතර මේකත් එක්කම අපි අපේ ඒ කෘෂි අධිකලාපවල කර්මාන්ත ශාලා පටන් අරගෙන ඒවැයින් අපේ නිෂ්පාදනවල අගය දාමේ වැඩි කරලා අපි අපනයනය කරන්න ඒ වැඩ පිළිවෙල සකස් කරනවා. කෘෂි සේවා සැපයුම් මධ්‍යස්ථාන 375ක් ස්ථාපනයට රුපියල් මිලියන 36ක් වැය වූ අතර ඉන් මධ්‍යස්ථාන 111ක් දැනටමත් ඉදිකර අවසන්. මෙම ව්‍යාපෘති දියත් කරමින් ඒවා තවදුරටත් දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරීම වත්මන් රජයේ අරමුණයි. කෘෂි කර්මාන්තය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත කිරීමට විවිධ නවීකරණ ව්‍යාපෘති ක්‍රියාවට නැංවේ. එහිදී ලෝක බැංකු ව්‍යාපෘතිය මගින් ව්‍යවසායකයන් දිරිමත් කරමින් ව්‍යාපෘති ආරම්භ කිරීමට රුපියල් ලක්ෂ 100ක සහනදායි ණය ප්‍රමාණයක් ලබා දීම සුවිශේෂයි. ඒ යටතේ රුපියල් ලක්ෂ 750ක් දක්වා ණය ලබා ගැනීමේ පහසුකම් දිවිවර ජනතාවට ඔරු මාළු දැල් ලබා දීම සහ දිවිවර තවාන් ලබා දීම, ජලාශ බෙද මත්ස්‍යයන් මුදා හැරීම, දිවිවර කර්මාන්තය දියුණු කිරීමේ අරමුණෙන් ඉස්සන් කකුල්වන් තිලාපියා මාළු සහ මුහුදු කූඩැල්ලන් වගා කරන්නන් සඳහා විශේෂ ණය යෝජනා ක්‍රම ලබා දීමට අපේක්ෂිතයි. මේ යටතේ දැනටමත් ව්‍යාපෘති 57ක් අනුමත කර ඇති අතර එහිදී ව්‍යවසායකයන්ට රුපියල් මිලියන 764ක් ලබා දී තිබේ. එබැවින් සංචාරකයන් ලක්ෂ 50ක් ගෙන්වා ගැනීමේ අරමුණින් යොට් කුඩා යාත්‍රා හඳුන්වා දීමට පියවරගෙන තිබේ. මත්ස්‍ය අධිකලාප 10ක් ඉස්සු කර්මාන්තේ ගැන බැලුවොත් එහෙම ඉස්සු කර්මාන්තේ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. අද මම මේ ව්‍යාපාරිකයන්ට සැලැස්මක් හදලා ඔවුන්ට උදව් කරලා මම බලාපොරොත්තු වෙනවා ඩොලර් මිලියන 300ක අපනයන ආදායමක් ගන්න තව අවුරුදු 2-3ක් යනකොට. සමාජ සුභ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේහි සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් ලක්ෂ 26ක්ද, වැන්දමු කාන්තාවන් ලක්ෂ 6ක්ද, ආබාධිත පුද්ගලයන් ලක්ෂ 20ක්ද වාර්තා වෙයි. එහිදී කඩිනම් සමාජ සුභ සාධන වැඩපිළිවෙලෙහි මූලික පියවරක් ලෙස වෛද්‍ය සායන ස්ථාපන කර තිබේ. එම වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාවට නංවමින් ඇස් පරීක්ෂාව, ඇස් කණ්ණාඩි ලබා දීම, රෝදපුටු අත්වාරු, අක්ෂිකාච, ඖෂධ වර්ග, සනීපාරක්ෂක භාණ්ඩ සහ ජාතික හැඳුනුම්පත් ලබා දීම වැනි කටයුතු සිදු වේ. තවදුරටත් මේ යටතේ නිවාස නොමැති ආබාධිත අඩු ආදායම් ලාභීන් සඳහා නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි. අඩු ආදායම් ලාභී ආබාධිත පවුල් වෙනුවෙන් මසකට රුපියල් 3000ක්ද, වකුගඩු රෝගීන් සඳහා මසකට රුපියල් 5000ක්ද, වැඩිහිටි දීමනාව වශයෙන් මසකට රුපියල් 2000ක්ද, නිවස පිළිසකර කරගත නොහැකි ආබාධිත අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් රුපියල් 250,000ක්ද ලබා දීමට පියවරගෙන තිබේ. තවද සමාජ සුභ සාධනය ප්‍රතුල කිරීමේ අරමුණෙන් විවිධ හේතු නිසා දුෂ්කරතාවට පත් වූ අය වෙනුවෙන් උපදේශන සේවාද ලබා දෙයි. ආබාධ සහිත පුද්ගලයෝ
අපේ රටේ ලක්ෂ 20ක් ඉන්නවා. වැඩි හිටියෝ අපේ රටේ ඉන්නවා තව ලක්ෂ 20ක්. ඒතකොට මේ වැඩි හිටි අම්මල තාත්තලා මේ ආබාධ සහිත උදවිය ඔක්කොම ලක්ෂ 40ක වගකීම අපේ අමාත්‍යාංශය යටතට පැවරුවා. අපි දැන් මේ අවුරුද්දේ ගිය මාසේ ඉඳන් අපි තව 30,000ක් විතර එකතු කරා පුරුත්තු ලයිස්තේ ඒ ලයිස්තුවේ හිටපු උදවිය.